ඔබ කැමතිම වැඩසටහන් ටෙලිනාටි නරඹන්න සියත TV YouTube channel එක අදම subscribe කරන්න. ඔබ නැවතත් ආදරණීය ජීවිතයත් එක්ක එකතුලා ඉන්නේ ආදරය රැකවරණය මේ හැමදේම ගැන කතා කරනකොට අපි හුඟක් තැන්වලදී බොහෝ දේවල් සොයාගෙන යනවා ඒ හොයාගෙන යන තැන්වලදී අපි ජීවිතේ ඉස්සරහට මේ හැමදේක්ම සාර්ථක කරගන්න තමයි අපි අවසානයේ උත්සාහ කරන්නේ සාර්ථකත්වය ගැන කතා කරනකොට මේ පාසල් මාධ්‍යකරුවෙක් කොච්චර සාර්ථක වෙනවද එහෙම නැත්නම් පාසලක් ඇතුළත මේ මාධ්‍යකරණය කියන කාරණේ ඉගැන්වීම කොච්චර දුරට සාර්ථක වෙනවද නැත්නම් පාසල් මාධ්‍යකරුවෙක් පාසල නිලියට ආවට පස්සේ කොයිතරම් දුරට මේක ගැන සැලකිලිමත් වීම මේක ගැන දැනගෙන ඉන්න එක කොච්චර වැදගත් වෙනවද නේද අපි දකිනවා බොහෝ තැන්වලදී පාසල් මට්ටමින් මාධ්‍ය තරඟාවලි තියෙනවා මාධ්‍ය දිනයන් තියෙනවා ඒ දිනයන් තරඟාවලි අතරින් බොහොම විශේෂ තැනක් නාලන්දාවට හිමි වෙනවා මොකද වසර ගණනාවක ඉතිහාසයක් මාධ්‍යකරණය ඇතුලේ මාධ්‍ය ලෝකයේ ඇතුලේ මේ නාලන්දාව එකතු කරගෙන තියෙනවා කියන කාරණේ මතක් කරන්නට ඕනේ ඒ නිසාම සම්භාෂා 2023 මාධ්‍ය දිනය සම්බන්ධයෙන් කතා කරන්නට අපි ආදරණීය ජීවිතයට ආරාධනා කළා මේ අයට එකතු වෙන්නට කියලා ඔබව දැනුවත් කරන්න වගේම පාසල් මාධ්‍යකරුවෙක් විදියට ජීවිතය ඉස්සරහට යන්න කියන දකින ඔබට මේක බොහොම වැදගත් වෙයි කියන කාරණාව මතක් කරන ගමන් අද දවසේදී අපි මේ අයට ආරාධනා කළේ අපි ආරාධනා කළ අපිත් එක්ක සම්බන්ධ වෙන්නට කියලා නලන්දා විද්‍යාලයේ විදුහල්පති ඉරාන් චම්පිකද සිල්වා මෙතුමන්ට ආයුබෝවන් සුභාසනක් එවැගේම අපි ආරාධනා කරා ජනසන්නිවේදන ඒකකයේ උපසභාපති ඔනිත් රන්කෙත් අපේ ආදරණීය ආයුබෝවන් ඉතින් මෙදටත් එක තමයි අද දවසේදී අපේ මේ අද හොරාවේ දිග හැරෙන්නේ අපි මුලින්ම කතා කළ තර මං කලින් කතා කළා වගේම නාලන්දාවට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා මාධ්‍යකරණයේ විතරක් නෙවෙයි විවිධ ශාස්ත්‍රයන් තුළදී නාලන්දාව ගැන කතා කරනවා අපි දකින ඕන තැනකදී ක්‍රීඩා වෙන්න පුළුවන් සෞන්දර්ය වෙන්න පුළුවන් ඕනම තැනකදී අපි නාලන්දාවේ ඉතිහාසය ගැන පොඩ්ඩක් කතා කරමු නාලන්දාව තිබුණේ බෞද්ධ අධ්‍යාපනයේ පුනරුජීවනය සමග තමයි නාලන්ද විද්‍යාලය ඇති වුණේ විශේෂයෙන්ම ආනන්ද විද්‍යාලයේ ඉඩ පහසුකම් සහ පරිශ්‍රය සීමා නොවීම නිසා ආනන්ද විද්‍යාලයේ පුළුල් කිරීමක් ලෙස තමයි නාලන්ද විද්‍යාලය ආරම්භ කරේ මුලින්ම 1921 දී පමණ ආනන්ද විද්‍යාලයේ ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සඳහා පැමිණි එවකට ආණ්ඩුකාර ග්‍රැහම් තොම්සන් මහතා විසින් ආනන්ද විද්‍යාලයේ ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානෝත්සවයේ පැවැත්වූ අවස්ථාවේ විශාල ජනතාවක් පිරිසක් එකතු වෙලා ඒ ජනතාව කියන්නේ දෙමව්පියෝ ශාලාන් පිට ඉන්නකොට ඇයි මේ දෙමව්පියෝ ශාලාන් පිට ඉන්නේ කියන එකට විසඳුමක් වශයෙන් එවකට අපේ කුලරත්න විදුහල්පතිතුමන් විසින් කිව්වා මේ අම්මගේ පරිශ්‍රය ඉඩ මදි මේ විද්‍යාලයක නිසා තම ඉඩමක් පරිත්‍යාග කරන්න කියලා. ඒ අනුව තමයි ආණ්ඩුකාරතුමා නාලන්ද විද්‍යාලය පිහිටල තියෙන පරිශ්‍රය පවරලා දුන්නේ. මුලින්ම ආනන්ද විද්‍යාලයේ මුම කොටසක් වශයෙන් පැවති නාලන්ද විද්‍යාලය නාලන්ද විද්‍යාල පිටි වර්තමාන පරිශ්‍රය පසුව නාලන්ද විද්‍යාලය වශයෙන් වෙනම විද්‍යාලයක් වශයෙන් ආරම්භ වෙනවා. ඉතාමත් ඉඩ පහසුකම් අවම සහ අඩු සම්පත් ප්‍රමාණකින් තමයි නාලන්ද විද්‍යාලය ආරම්භයේ සිදු වෙන්නේ. ඉන් පසුව නාලන්ද විද්‍යාලයේ ක්‍රමක්‍රමයෙන් දියුණු වෙලා වර්තමාන පත්තේට පත්ලා තිබෙනවා. විශේෂයෙන් නාලන්ද විද්‍යාලයෙන් මේ රටට එවැනිම රටේ විවිධ ශේෂ්‍රයන්ට විවිධ උගතුන් බුද්ධිමතුන් ඒ වගේම භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කරන ලද යුද්ධ විරුවන් රාශියක් සමාජයට දායක වෙනවා. හොඳයි සමාජයට මෙහෙම බොහෝ දේවල් දායාද කරනකොට ඒ දායාද කරපු පුතුන් අද වෙනකොට බොහෝ තැන්වලදී ඉන්නවා කියන කාර්යය මතක් කරන්න විවිධ ශාස්ත්‍රයන් නිරූපණය කරනවා ඒ තැන්වලදී ඒ අයගේ තනතුරු පිළිබඳව කතා කරන්න පුළුවන්කම් තියෙන ඔය අතරින් මේ මාධ්‍ය ශාස්ත්‍රය ඇතුළට පුතුන් දායාද කිරීම කියන කාරණයත් නාලන්දාවෙන් බොහෝ තැන්වල සිද්ධ වුණු දෙයක් ලංකාව ඇතුළේ අපි දකිනවා එක ඒ වගේම මේ නාලන්දා ඉතිහාසයට යනකොට මාධ්‍යකරණය කියන කොටසදී මාධ්‍ය ඒකකයේ කියන එකෙත් අපිට ඉතිහාසයක් තියෙනවා දක්වන්න මම හිතන්නේ ඔබට ඉතිහාසය දක්වන්න පුළුවන්. ඔව් ඇත්තටම මේ නාලන්දා විද්‍යාලයේ මාධ්‍ය ගැන කතා කරනකොට මාධ්‍ය ඉතිහාසය අපිට ජනසන්නිවේදනයකින් පොඩ්ඩක් ඔබට යනවා. අපි 1924 දී පාසලක් විදිහට ආරම්භ කරාට පස්සේ 1925 දී තමයි විදුහල්පතිතුමනි අපි
මේක ලියාපදිංචි කරන්න. එතකොට මේ 1926 දී අපිට පුළුවන් වෙනවා සංගරාවක් නිකුත් කරන්න නාලන්දා විද්‍යාලය මගින්. එවකට නාලන්දා විද්‍යාලය ජනසන්නිවේදනයක පිටුවල තිබෙන්නේ නැහැ. මීට වසර 36කට පෙර තමයි 1986 වර්ෂයේදී නාලන්දා විද්‍යාලය ජනසන්නිවේදනයක නමින් මේ මේ අපේ ඉන්න මීඩියා යුනිට් එක පිටුවන්නේ. එතකොට අපිට වසර 36ක ඉතිහාසයක් තියෙන මේ නාලන්දා විද්‍යාලය ජනසන්නිවේදනයක විදිහට මේ වෙනකොට අපි නාලන්දා සර ගුවන්විදුලි විකාශ 13ක් නාලන්දා ටීවී රූපවාහිනී විකාශ 8ක් සහ සම්භාෂා මාධ්‍ය දින මේ පවත්වන්නේ 11. එතකොට ප්‍රොජෙක්ට්ස් ගොඩක් තියෙනවා. එතකොට මේ අපි අද සම්භාෂා ගැන ඉතිහාසය පොඩ්ඩක් කතා කරොත් 2006 වර්ෂයේ තමයි අපි සම්භාෂා මාධ්‍ය දිනය පටන් ගන්නෙ. අතර මාධ්‍ය තරංගාවලියක් විදිහට පටන් ගන්නෙ මේක. 2006 වර්ෂයේදී ටෙක්නිකල් වර්ක්ෂොප් එකක් නැත්තම් මේ තාක්ෂණික වැඩමුළුවක් ඉදිරියට තමයි සම්භාෂා මාධ්‍ය තරංගාවලිය ආරම්භ වෙන්නේ. ඒක කැටගරි එකක් විතරයි. ඒකෙදි ජයග්‍රහකෙන් අභිෂේක ගන්නනවා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ පරිශ්‍රයේදී අපගේ කීර්තිමත් ආදිනාලන්දිය ගරු දියවඩ නිලමේ තැන්පත් නිලංග දයාර බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්. එතකොට 2006 වර්ෂයේදී එක කැටගරියකින් පටන් ගත්ත සම්භාෂාව 2023 වර්ෂයේදී කැටගරිස් 19ක් තරංගාංශ 19කටදී අපි පැවැත්වුවා මාර්තු මාස 25 වෙනිදා. සම්භාෂාව අවසාන වසරට පැවැත්වුවේ 2017 වර්ෂයේදී. අපිට රටේ පැවතිච්ච විවිධ වාතාවරණ හමුවේ ඒ සම්භාෂාව කියන මේ දැවැන්ත කර්තව්‍යයට පණ දෙන්න බැරි වුණා. මොකද ඒ පරිශ්‍රයේ විශාලත්වය ඕන හින්දා අපිට. මොකද ඔන්ලයින් ක්‍රමයකට යන්න බැහැ. මේ අපේ මොකද සම්භාෂාව කියන්නේ අනිකුත් මාතරංගවලින් වෙනස්නේ. ළමුන් විශාල පිරිසක් සහභාගී වෙනවා. ඒතකොට ඔන්ලයින් ගියාම එකක් තමයි මාධ්‍ය අත්දැකීම ඒ තරංගයේ අත්දැකීම හරියටම දෙන්න බෑ. අනිත් එක තමයි සෑම දරුවෙක්ටම නියෝජනය කරන්න අපිට කියන්න බෑ. අපිට ගෑරන්ටියක් දෙන්න බෑ හැමෝටම කරන්න පුළුවන් කියලා. ඔව් සහ තාක්ෂණයේ යන්න පුළුවන් සීමාවක් තියෙනවා. ඒකින් අපි ඔන්ලයින් ක්‍රමයකට අපි ගියේ නැහැ. අපි ඒ කාලේදී 2017 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා අපි ඒ කාලේදී අපගේ නාලන්දා ටීවී වගේ ව්‍යාපෘතින් දියත් කළා. අපි නාලන්දා ටීවී 2022 වර්ෂයේ 2019 වර්ෂයේ නාලන්දා ටීවී පැවැත්වුවා. එතකොට තව නාලන්ද සංගරාව දියත් කරා. ඒ වගේ අපි අනිකුත් ව්‍යාපෘතින් වල ඉඩ දුන්නා ඒ වර්ෂයන් තුලදී. එහෙම වර්ෂයන් තුලදී මේක පැවැත්වෙනකොට 2017 ඉඳන් 2023 කියන තැනට එනකොට බොහෝ වෙනස්කම් ගණනාවක් වෙන්නේ නැති. දැන් මේ හෙට පැවැත්වෙන දිනේ කියලා කියන්නේ වසර ගණනාවකට පස්සේ. ඔය කියන විදිහට වෙනස්කම් මොනවද තියෙන්නේ, මොනවද අලුතින් කරලා තියෙන්නේ කියලා අපි කතා කරමු ඉදිරියේදී. විදල්පෙත්තමනේ දැන් අපි දකිනවා මේ අය බොහොම උනන්දුවෙන් මේ විෂය බාහිර ක්‍රියාකාරකම් කරනවා. දැන් නාලන්ද විද්‍යාලය ඇතුළෙත් ඔය කියන විදිහටම විෂය බාහිර ක්‍රියාකාරකම් ගණනාවක් වෙනවා. පාසල් අධ්‍යාපනයේට අමතරව මේ වගේ දේවල් සිදු කිරීම, ඒ වගේම මේ අය මේකට උනන්දු වෙන එක විදුහල්පතිවරයෙක් විදිහට ඔබතුමාගේ අදහස මොකක්ද? නාලන්ද විද්‍යාලයට වර්ෂ 100ක් පිරෙන නාලන්ද විද්‍යාලය පාසලක් වශයෙන් ලියාපදිංචි කළා 1925 ලියාපදිංචි කළා තියෙනවා. ඒතකොට 2025 වෙනකොට වසර 100ක අභිමානවත් 100 වසර සැමරීම සඳහා අපි සූදානම් වෙන්නේ. අපි අහපු ප්‍රශ්නේදී විශේෂයෙන්ම කොහොමද විෂය සමගාමී ක්‍රියාකාරකම් දරුවන්ට දායක වෙන්නේ ඔවුන්ගේ පූර්ණ පෞරුෂයක් සංවර්ධනය කර ගැනීම සඳහා කියන එක. එහිදී මට කියන්න තියෙන ප්‍රධාන දේ තමයි විෂය මාලාව කියලා කියන්නේ මේ විෂය මාලාවේ ප්‍රධාන කොටසක් තමයි විෂය සමගාමී ක්‍රියාකාරකම් කියන්නේ. එකක් විෂය මාලාව තුළ තියෙන සංගීත විෂය මාලාව පන්ති කාමරය තුළ තියෙන එක සහ අනිත් එක තමයි විෂය සමගාමී ක්‍රියාකාරකම් කියන එක. විෂය සමගාමී ක්‍රියාකාරකම් වලට යොමු නුනොත් දරුවෙක්ට ඇති වෙන්නේ මොකන්ද? උදාහරණයක් වශයෙන් අපි සම්භාෂා 2023 අන්තර්පාඨශාලීය තරගාවලිය පවත්වලා අවසන් වෙලා දැන් ජනසන්නිවේදන දිනේ මාධ්‍ය දිනේ පැවැත්වීමට සඳහා සැලසුම් කරන්නේ. ඒ සඳහා ඒ සැලසුම ගුරුවරුන්ගේ මඟ පෙන්වීම අධීක්ෂණය යටතේ දරුවන් විසින් ලබා ගන්නා ලද අත්දැකීම් ප්‍රමාණය සහ ලබා ගන්නා ලද කුසලතාවයන් ප්‍රමාණය අතිමහත්. ප්‍රධාන වශයෙන් මේ සම්භාෂා තරගාවලිය සැලසුම් කිරීම, තරගකරුවන්ට අවශ්‍ය වෙන විනිශ්චය මණ්ඩල තෝර ගැනීම, ඒ වගේම ඊට අවශ්‍ය වෙන සම්පත් දායක කර ගැනීම, එක ඊට සැලසුම් සකස් කරන එක, ඒ සැලසුම් නියමිත කාල වාණුව තුළ ක්‍රියාත්මක කරන එක, ඒ වගේම ඒ අදාළ විද්‍යාලයේ ඉන්න දක්ෂ දරුවන්ට, ඒ වගේම විද්‍යාලයේ මාධ්‍ය ශේෂ්ත්‍රයේ වගේම අනිකුත් දක්ෂ දරුවන්ට ඒ කාර්යයන් පවරන එක, ඒ වගේම බාහිර පාර්ශ්වවලින් නාලන්දා විද්‍යාලය අධිශිෂ්‍යයන්ගෙන්, ඒ වගේම අනිකුත් බාහිර පාර්ශ්වයෙන් සහාය ලබා ගන්න එක, විනිශ්චය මණ්ඩල තෝරගන්න එක, ඒ වගේ කාර්ය සමුදායන් රාශියක් දරුවන්ට මෙහෙයවන්න සහ ක්‍රියාත්මක කරන්න අවස්ථාවක් ලැබෙනවා මෙවැනි කටයුත්තක් සංවිධානය කිරීම තුළින්. ඒ තුළින්
දරුවන් තුළ විවිධ හැකියන් ප්‍රධාන වශයෙන්ම නායකත්ව කුසලතාවයන් අන්තර්පුද්ගල සම්බන්ධතාවයන් ගොඩනගන්නේ කොහොමද කාලය කළමනාකරණය කරන්නේ කොහොමද අනිත් අයගේ අදහසට සවන් දෙන්නේ කොහොමද ඒ අදහසට සවන් දීලා නිවැරදි අදහස ක්‍රියාත්මක කරන්නේ කොහොමද ඊළඟට ආරාධනා පත්‍රයක් සකස් කිරීමේ ඉඳලා උත්සවයක් සංවිධානය කරන දක්වා වූ මහා ලොකු ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද ඒ වගේම ගුරුහුරුන්ගේ වැඩිහිටියන්ගේ අවවාද අනුශාසනා යටතේ යම් කාර්යවලියක් ක්‍රියාත්මක කරන්නේ කොහොමද විනය කළමනාකරණය කරන්නේ කොහොමද ආදී වශයෙන් විශාල කුසලතාවයන් කෞශල්‍යයන් රාශියක් දරුවෙකුට ලැබෙනවා හැබැයි පොතින් පතින් පන්තියේදී ඒ වගේ කුසලතාවයන් හැකියාවන් ප්‍රමාණයක් දරුවෙකුට උකහාගත හැකිද ඒක උගන්වලා ලබා ගන්නත් දෙකීමක් නෙමෙයි මේක ප්‍රායෝගිකව ඒ දරුවා ඒ කාර්යයේ නිරත වෙලා ඒ කාර්යයෙන් නියුක්ත වෙලා ලබා ගන්න දෙයක්. එතකොට එයා දන්නවා එයාට ෆේල් වෙන අවස්ථා මොනවාද? ඇයි මම හෝ ජනසන්නිවේදනයේ ඒකකේ අපිට අසමත් වීමක් වුණා නම් අසමත් වීම උනේ මොනවාද? ප්‍රධාන වශයෙන් අඩුපාඩු මොනවාද? මේ බලන්න අර සෝට් ඇනලිසිස් එක ස්ට්‍රෙන්ත් මොනවාද? වීක්නෙසස් මොනවාද? ත්‍රෙඩ්ස් මොනවාද? ඔපචුනිටිස් මොනවාද කියන එක පිළිබඳව හොඳ අවබෝධයක් ප්‍රායෝගිකව ලබා ගන්න පුළුවන් වෙනවා මෙවැනි මාධ්‍ය දිනයක් සංවිධානය කිරීම තුළින්. එතකොට මාධ්‍යකරුවෙක් හොඳ මාධ්‍යකරුවෙක් සමාජයට දායාද කරන්න මුඛ්‍යාර්ථය කරගෙන මෙවර නාලන්ද විද්‍යාලයේ මාධ්‍ය දිනයේ ප්‍රමිතිගත සන්නාමකරණයෙන් යුක්ත මාධ්‍යකරුවන් බිහි කිරීමේ අරමුණෙන් තමයි අපි සැලසුම් කරලා තිබෙන්නේ. ඇයි මේ විදිය උද්ෘතයකට අපි යන්න හේතුව? අපි හැමෝම දන්නවා මාධ්‍ය පිළිබඳව, ඒ වගේම මාධ්‍ය කරුවන්ගේ කාර්යභාරය, මාධ්‍ය කරුවන්ගේ සමාජ වගකීම, ඒ වගේ මාධ්‍යවල තිබිය යුතු වෘත්ති ආචාර ධර්ම, අනිත් කෙනෙකුගේ රහස්‍යතාවය, එහෙම නැත්නම් ඒ කෙනාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන පරිදි කටයුතු කිරීම යන විශාල ගුණාංග සමුදායක් එක්ක තමයි මාධ්‍යකරුවෙක් කටයුතු කරන්නේ. එවැනි ප්‍රමිතිගත මාධ්‍යකරුවෙක් නාලන්දාවෙන් බිහි කිරීම වාගේම අනෙකුත් මාධ්‍ය ආයතන තියෙන පාසල්වලට, මාධ්‍යකරණය තියෙන පාසල්වලට අපි ස්ටෑන්ඩඩ් එකක් නැත්තම් ප්‍රමිතියක් ලබලා දෙනවා. මෙන්න මේ ප්‍රමිතිය අනුව මාධ්‍යකරුවෙක් සමාජයට බිහි කළ යුතුයි කියන්නේ. හොඳයි. එහෙම මේ මාධ්‍යකරුවෙක් සමාජයට බිහි කිරීම අරමුණ වෙලා තියෙනවා, පරමාර්ථය වෙලා තියෙනවා. අත්දැකීම් තමයි ජීවිතයේ කවදා හරි දවසක අපි හොඳ තැනකට අරගෙන යන්නේ. මේක පාසල් කාලේදීම මේ අත්දැකීම ලැබීම කියන කාරණය ඇතුලේ ඔය කියන ප්‍රවිතිගතකරණයේ නියුතු මාධ්‍යකරුවෙක් බිහි කරන්න පුළුවන් වේවි කියන විශ්වාසයක් තියෙනවා අපිට. මේ පාසලේ දර්ශන කිහිපයක් බලන ගමන් මේ ඉතිරි කතා ටික කතා කරගෙන යන්න පුළුවන් හැකියාවක් තියෙනවා කියලා මතක් කරන්නට ඕනේ. දැන් ඔනිත් පැත්තට හැරුණාට පස්සේ මේ දැන් අපි සම්භාෂණ 2023 ගැන කතා කරන්න ඕනේ. දැන් මම කියවනේ ලොකු වෙනසක් වෙලා තියෙනවා. ඒ වෙනස අවුරුදු කීපයකින් පස්සේ මේක පැවැත්වෙන එක දින ගණනාවක් තිබුණනේ මේකේ. තවත් කාරණා ගණනාවක් අපි ඒ ගැනත් කතා කරගෙන යමු. ඔව්. ඇත්තටම 2017 වර්ෂයේදී සම්භාෂා මාධ්‍ය තරගාවලියක් පවත්වනකොට මේ මාධ්‍ය ශිෂ්ටිය, මේ මාධ්‍ය ලෝකයේ තිබ්බ වාතාවරණය සහ ඒ තිබ්බ දේවල් නෙමෙයි මේ 2023 වර්ෂය වෙනකොට තියෙන්නේ. එතකොට සාර්ථක මාධ්‍ය තරගාවලියක් සඳහා අපි හැඩ ගැහෙන්න ඕනේ මේ මාධ්‍ය ශිෂ්ටියත් එක්ක. එතකොට අපිට වටහාගත් තැන් කිහිපයක් තිබ්බා මේ මාධ්‍ය ශාස්ත්‍රයේ වෙනස් වෙච්ච මේ කොහොමද අපි ඒක ඇප්ලයි කරන්න ඕනේ අපේ මාධ්‍ය තරංගාවලියට සහ මාධ්‍ය දිනයට කියලා. එතකොට අපි වටහාගත් එක තැනක් තමයි මේ අලුතින් තියෙන ජොබ් ඔපෂනිටීස්. ඔබේ මැදිරිය අපිට බලන්න පුළුවන්කම තියෙනවා නේද? ඔව්, මේ තියෙන්නේ මේ නාලන්දා ටීවී අපේ 2019 වර්ෂයේදී පවතුම නාලන්දා ටීවී ස්ටුඩියෝ එක ඔය තියෙන්නේ. මම කිව්වනේ අපි 2017 වර්ෂයේ 2023 වර්ෂය දක්වා අපි සම්භාෂිත පැවැත්වුවේ නැහැ. අපි අනිත් අපේ ප්‍රොජෙක්ට්ස් වලට ගියා. ඒතර ඔය තියෙන අපේ නාලන්දා ටීවී මැදිරිය 2019 වර්ෂයේදී පවත්වපු. එතකොට අපි මේ වෙනස්කම් ගැන කතා කරොත් අපිට තේරුණා මේ ජොබ් ඔපචුනිටීස් වෙනස්. දැන් මේ තියෙන මාධ්‍ය ලෝකේ ප්‍රෝග්‍රෑම් ප්‍රසෙන්ටින් ඇන් නිවුස් ප්‍රසෙන්ටින් කියන දෙක කඩලා මේ ජොබ්ස් තියෙනවා කියලා අපිට තේරුණා. ඒතර අපි සිලෙක්ට් කරගත්ත අපි මේ අපේ ජේෂ්ඨංශ නැත්නම් සීනියර් ඇනවුන්සින් කියන කැටගරි එක මේ විදිහට දෙකකට කැඩුවොත් අපිට මේ අපේගේ මේ තරංකරුවන්ට හොඳ යමක් දෙන්න පුළුවන් කියලා. ඒකින් අපි අපේ සීනියර් කැටගරිස් දෙක ඉංග්‍රීසි ඇනවුන්සින් ඇන් සිංහල ඇනවුන්සින් දෙක කැඩුවා නිවුස් ප්‍රසෙන්ටින් ප්‍රෝග්‍රෑම් ප්‍රසෙන්ටින් කියන ප්‍රවෘත්ති වාර්තාකරණය සහ වැඩසටහන ඉදිරිපත් කිරීම. ඒක තමයි කරපු එක වෙනස් කිරීමක් මේ කැටගරිස් වල. ඊට අමතරව අපි කැටගරිස් ටිකක් වැඩි කරලා තියෙනවා. කියන්නේ අලුත් ශේෂ්ත්‍රයත් එක්ක ග්‍රැෆික් ඩිසයිනින්, මොකද්ද අපි කියන්නේ වීඩියෝග්‍රැෆි, කාටුන් ඩ්‍රෝවිං, ඒ වගේ අලුත්ින් ටිකක් එකතු කරලා තියෙනවා අපි කලින් සම්භාෂවල නොපවත්වපු. ඊට අමතරව විශේෂම දේ තමයි අපි ඉතිහාසයේ ප්‍රථම වතාවට මේ ලංකාවේ පාසල් මාධ්‍ය ශාස්ත්‍රය තුළ ප්‍රථම වතාවට හඳුන්වලා දෙනවා ජූරි විශේෂ සම්මාන තුනක් මේ මාධ්‍ය දිනයේදී. අපි ඒකට මාධ්‍ය දිනේ තරගාවලියට සහභාගී වුණු සහ නොවුණු සියලුම දෙනාට ආරාධනා කර සිටියා.
මේ වෙනකොට සියලුම වැඩ කටයුතු අවසන් විනිශ්චය ලැබිලා තියෙනවා අපිට හෙට දිනේදී ඒ කට්ටිය අභිෂේක ගන්නනවා මාධ්‍ය දිනේදී ජූරි විශේෂ තුන ගැන පොඩි හැඳින්වීමක් කරොත් වසරේ හොඳම නැගියන පාසල් මාධ්‍ය ඒකකය වසරේ හොඳම නැගියන සිංහල නිවේදකය සහ වසරේ හොඳම නැගියන ඉංග්‍රීසි නිවේදකය අපිට මේකෙන් ඕන වුණේ මේ ජනප්‍රිය කියන ඒ ලේබල් එකෙන් අයින් වෙච්ච පාසල් තියෙනවානේ ඒ පාසලට දක්ෂයෝ ඉන්න අපිට ඕන මේ දක්ෂයන් එළියට ගන්න මේ දක්ෂයන් තවත අවස්ථාවක් ලබා දෙන්න සහ මේ සම්භාෂා මාධ්‍ය දින තරඟාවලියට සහභාගී නොවුණු ළමයින්ට දෙවැනි අවස්ථාවක් ලබා දෙන්න මොකද අපිට තේරෙලා තියෙනවා මේකට හැම වෙලේ ප්‍රතිචාරත් එක්ක අපි කියනවානේ අපේ යාළුවෝන් ඉන්න ඒගොල්ලෝ කියන අපිට සහභාගී වෙන්න බැරි වුණා මේ කනගාටුයි එතකොට අපිට තේරුණා මේ මාධ්‍යනේ සංවිධානය කරනකොට අරගොල්ලන්ට තව අවස්ථාවක් දෙන්න ඕන කියලා. ඒ හින්දා තමයි මේ ජූරි විශේෂ සම්මාන තුනක් හඳුන්වලා දුන්නේ. ඒක මේ මාධ්‍ය දිනේදී සිදු වෙච්ච විශේෂම දෙයක්. ඊට අමතරව වෙනස් වීම් රාශියක් සිදු කරලා තියෙනවා අපි මේ මාධ්‍ය දිනය ඇතුළේදී අපගේ ටැග් ලයින් එක ගැන කතා කරන්න ඕනේ අපේ ටැග් ලයින් එක කියන්නේ පාසල් මාධ්‍යවේදීන් ප්‍රමිතිගතකරණයේ සන්නාමය. එතකොට මේ ප්‍රමිතිය කියන්නේ මොකද්ද කියලා අහනවා ගොඩක් කට්ටිය. ප්‍රමිතිය කියන්නේ මේ සම්ප්‍රදායත් එක්ක පටලවගෙන තියෙනවා මේ පාසල් මාධ්‍ය සහ මේ මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න කට්ටිය. සම්ප්‍රදාය කියන්නේ ප්‍රමිතියම නෙමෙයි. ප්‍රමිතිය කියන්නේ එක දෙයකට ප්‍රමිතියක් තියෙනවා අපි කරන යම් දෙයකට සම්ප්‍රදායයි ප්‍රමිතියයි දෙකක්. එතකොට මේ සම්භාෂා දාපිසුන මාධ්‍ය දිනේදී ප්‍රමිතියක් බලාපොරොත්තු වෙන්න පුළුවන් සම්ප්‍රදායත් එක්ක නොඇලිච්ච. එහෙනම් මේ ප්‍රවිතිකරණයත් එක්ක කොයි විදිහටද මේ මාධ්‍ය දිනේ පැවැත්වෙන්නේ කියන කාරණේ සම්බන්ධයෙන් අපි තව ටිකක් කතා කරමු. අපේ විදුහල්පතිතුමන් පැත්තට හැරෙනකොට විදුහල්පතිතුමනේ අපි දැක්ක දැන් දක්වපු ඡායාරූපවලත් සහෝදර පාසල් නෑදෑ පාසල් ගණනාවක් මේකට එකතු වෙලා තිබුණා. කාන්තාව වෙන්න පුළුවන්, පිරිමි වෙන්න පුළුවන්, මිශ්‍ර පාසල් වෙන්න පුළුවන්, විවිධ අය මේකට එකතු කරගෙන මේ යන ගමන ඇතුළත පාසලක් විදිහට කොහොම ආඩම්බරයක් දැක්තරම තියෙන්නේ අපි දකිනවා මේක. හැමෝම සහභාගී වෙලා ඉන්නවා මේ වැඩ කටයුත්තට. මේ සම්භාෂා තරගාවලිය සඳහා පාසල් සිසුන් 1000කට වඩා අධික ප්‍රමාණයක් සහභාගී වුණා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පාසල් 100කට ආසන්න පාසල් සංඛ්‍යාවක් සහභාගී වුණා. එවැනි වැඩ කටයුත්තක්, ඒ කියන්නේ මහා පරිමාණයේ වැඩ කටයුත්තක් ඇයි අපි සංවිධානය කරන්නේ? ඇයි නාලන්ද විද්‍යාලය සංවිධානය කරන්නේ? ඇයි නාලන්ද විද්‍යාලය ජනසන්නිවේදනය සංවිධානය කරන්නේ කියලා අපි කල්පනා කළ බැලුවොත් විශාල වශයෙන්ම මේ රටේ මාධ්‍යකරණය සහ මාධ්‍ය ශේෂ්ත්‍රයේ විශාල වශයෙන් මාධ්‍යකරුවන්ගේ අවශ්‍යතාවයක්. ඒ වගේම නිවැරදි එහෙම නැත්නම් ප්‍රමිතිගත මාධ්‍යකරුවෙක්ගේ අවශ්‍යතාවය කියන එක සමාජය තුළ කතාබහට ලක් වෙන කරුණක්. එහිදී නාලන්ද විද්‍යාලයේ පෙරගමන් කරුවෙක්. ඒ වගේම නාලන්ද විද්‍යාලය ඒ සම්බන්ධයෙන් ලයිට් හවුස් එකක් වගේ හැමෝටම මඟ පෙන්වන්නෙක් ලෙස ක්‍රියා කරන්න පුළුවන් ආයතනයක් ලෙස තමයි මට පේන්නේ. වසර ගණනාවක් එක කළා නේ? එක කරලා. ඒ කියන්නේ ඒ සම්භාෂා දැන් අපි තරඟාවලි 13ක් පවත්වල ඉවරයි. මාධ්‍ය දින 11 වෙනි මාධ්‍ය දිනේ තමයි අපි මේවර පවත්වන්න සූදානම් කරලා තින්නේ. හෙට දින සවස 2ට මල්ලසේකර ශාලාවේදී පවත්වන්න සූදානම් කරලා තිබෙන්නේ. එහිදී අනෙකුත් මාධ්‍ය හදාරන දරුවන්ට ඒ වගේම ජනසන්නිවේදන ඒකක තියෙන පාසල් වලට අපි ලබලා දෙ තමයි පළවෙනි දේ තමයි මෙවැනි සම්භාෂා වැනි තරඟාවලියක් ඒ වගේම මාධ්‍ය කරුවන් බිහි කිරීම සඳහා නාලන්ද විද්‍යාලය ගන්න උත්සාහය. ඒ වගේම ඔවුන්ට මඟ පෙන්වීමක් ඒ වගේම ඔවුන්ට යම් උපදේශයක් එහෙම නැත්නම් ඒ සම්බන්ධ මඟ පෙන්වීමක් අවශ්‍ය නම් අපේ දරුවෝ ඒ වගේම මෙම සංගමේ බාර අශෝක සර් ඇතුළු ඒ ගුරුවරු නියෝජ්‍ය විදුහල්පතිතුමා සූදානම් වෙලා ඉන්නවා ළමයින්ට මඟ පෙන්වීම කරන්න. තවත් මාධ්‍ය සංගමයක් නැත්තම් මාධ්‍ය ආයතනයක් පාසල පවත්වන යනකොට ඒක ප්‍රමිතිගතව ඒ වගේම ඊට අවශ්‍ය වෙන සහාය උපදෙස් ලබලා දෙන්න. දැන් මෙතන මේ මාධ්‍ය කිව්වහම මෙතන අපේ ඊළඟ පැත්ත තමයි මාධ්‍යයේ නිවේදන පැත්ත ඒ වගේම කාටුන් අනිත් එඩිටින් ඒ ඔක්කොම පැත්ත පිළිබඳව අපි ඔනෙත් කිව්වා. ඒ වගේම මෙතන තාක්ෂණික පැත්තකුත් තියෙනවා. ඒ ගැනත් මම විශේෂයෙන්ම කතා කරන්න ඕන. නාලන්ද විද්‍යාලයේ දරුවන් සතුව ඒ තාක්ෂණික හැකියාව උපරිමයෙන්ම තියෙනවා. මම හිතන්නේ ඔනෙත් හඳුන් කියයි කියලා මුලින්ම නාලන්ද විද්‍යාලයේ ටීවී එක හඳුන්වලා දෙන අවස්ථාවේදී නාලන්ද විද්‍යාලයෙන් රූපවාහිනී චැනල් එකක් හඳුන්වලා දෙන අවස්ථාවේ ඒකේ ට්‍රාන්ස්මීටරය 2005 වර්ෂයේදී අපි නාලන්ද විද්‍යාලයේ නාලන්ද ටීවී ආරම්භ කරනකොට මේ ඒකේ ට්‍රාන්ස්මීටර එක අපිට මේ
නිෂ්පාදනයකදී අපේ ආදි නාලන්දියේ. එතකොට ඒකත් මතක් කරගන්න. එයාගේ නමත් අපි කතා කරේ. අපේ සුබෝධ පීරිස් අයියා තමයි වැඩේ කරේ. තාමත් අපිත් එක්ක ලොකු සහයෝගයක් ලබා දෙනවා අපිට. ඒ වගේ තාක්ෂණය අතින් ඉතාමත් ඉහළ තැනක ඉන්න ගැන ඉතාමත් සියලු දේ එකට එකතු කරපු තැනක්. ඒ කියන්නේ මේ මේ නාලන්ද විද්‍යාලය කියලා කියන්නේ මාධ්‍ය ගැන කතා මේ සාමාන්‍යයෙන් නිවේදන ශේෂ්ත්‍රයේ මාධ්‍ය කියපුවම අපිට මතක් වෙන්නේ එහෙම නැත්නම් රිපෝටින් එහෙම නැත්නම් ස්ක්‍රිප්ට් ලියන්න ඒ වගේ ශේෂ්ත්‍රයක් විතරයි. හැබැයි ඒ හා සමානව ඉතාම දක්ෂ තාක්ෂණික ශිල්පී රූපවාහිනී චැනල් එකක් මෙහෙවිදී හෝ ගුවන්විදුලි චැනල් එකක් මෙහෙවිදී ඒ වගේම විද්‍යාලයේ දෛනික ක්‍රියාකාරකම් ටික සංවිධානය කිරීමේ ඒ වගේම විද්‍යාලයේ බිග් මැච් එක ඒ වගේම ස්පෝර්ට් මීට් එක විවිධ විද්‍යාලයේ පවත්වන උත්සව ලයිව් ලබා දෙන්න ෆේස්බුක් පිටු පවත්වගෙන යන්න ඒ සියලු කාර්යයන් වලදී දක්ෂ තාක්ෂණික කණ්ඩායමකුත් මේ විද්‍යාලේ සතු වෙලා තිබෙනවා. මේ සියල්ල එකතු වෙච්ච මේ සියල්ල ඒක රාශී වෙලා එයි සමස්ත ප්‍රතිඵලය ලෙස තමයි මාධ්‍ය දින උත්සවය පැවැත්වෙන්නේ එහි කූට ප්‍රාප්තිය වශයෙන්. එහෙම පවත්වන්න සියලු කටයුතු මේ වෙනකොට සූදානම් වෙලා තියෙනකොට හරියටම වෙලාව දැන් අපි සඳහන් කරමු. සම්භාෂා 2023 මාධ්‍ය තරංගාවලියේ ජයග්‍රහකයන් අභිෂේක ගන්වන අපගේ අභියෝග ඉතාමත් තරංකාරී වූ මේ මාධ්‍ය තරංගාවලියේ ජයග්‍රහකයන් අභිෂේක ගන්වන මාධ්‍ය දිනයේ සම්භාෂා 2023 මාධ්‍ය දිනයේ හෙට ජූලි 7 වෙනිදා සවස 2ට කොළඹ නාලන්දා විද්‍යාලයේ මරණසේකර පරිශ්‍රයේදී ආරම්භ වෙනවා. එනිසා ඉතින් පාසල් මාධ්‍යකරුවන් විදිහට ජීවිතේ ඉස්සරහට යන්න මේ මාධ්‍යකරණයේ ඇතුළේ තියෙන බොහෝ තැන් හොයාගෙන යන මේ අයට හැකියාවක් ලැබෙන කියලා සහ අනිත් අයට දෙන දිරිය වෙනුවෙනුත් බොහොම ස්තුතියි කියලා මතක් කරන ගමන් තමයි අද දවසේදී මේ අඩහොරාවට සම්බන්ධයෙන් ඒ නිසා මාධ්‍ය දිනය සාර්ථක වෙන්න කියලා ආසියත ටීවී අපි බොහොම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. වගේම තවත් ඉදිරියේදී අපිත් එක්ක වැඩ කටයුතු කරගෙන ඉදිරියට යමු කියන ආරාධනයත් ඔබට කරන්න කැමතියි. අද මේ පිළිබඳව කතා කරන අප සමග සම්බන්ධ වුණේ නලන්දා විද්‍යාලයේ විදුහල්පති ඉරාන් චම්පික ද සිල්වා උපසභාපති ඔනිත් රන්කෙත් බොහොම ස්තුතියි. නැවත දවසක මුණ ගැහමු. ආයුබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.